හයි බොවත් සුබ දවසක් අද දවසේදී අලුත් ගැජට් එකක් ගෙනාවා ඒක මම හිතුවා ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ සහ ඒක අන්බොක්ස් කරන්න ඕනේ කියලා ඒ වෙන මොකක්වත් නෙමෙයි Mackie Pro FX V3 Mackie Pro FX 12 V2 එකක් තමයි මම ඉස්සෙල්ලම මේ රටට ඇවිල්ලා ප්ලේ කරේ කාලයත් එක්ක ඒකත් පාවිච්චි කරද්දි මම ඒක විකුණලා දාලා තමයි Allen & Heath එක ගත්තේ දැන් ඉතින් මට හිතුණා ආයේ V3 එකේ ටිකක් වෙනස්කම් ගොඩක් එක්ක ඇවිල්ලා තියෙන නිසා ඒක ගන්න ඕනේ කියලා සහ හොඳ මික්ස් එකක් හොඳ ප්‍රයිස් එකකට ඕගොල්ලන්ට වන් මෑන් එතකොට 3 පීස් එතකොට පොඩි බෑන්ඩ් එකක් ප්‍රැක්ටිස් කරනන්න නැත්නම් ෆුල් බෑන්ඩ් එකක් උනත් ප්‍රැක්ටිස් කරන තැනකට හොඳටම මේක ඇති ඒ වගේම චර්චස් වලට එතකොට රෙකෝඩින් කරන්න මේකේ සොෆ්ට්වෙයාර් පැක් එකකුත් එවලා තියෙනවා ඉතින් වැඩි කතා නැතුව අපි ගිහිල්ලා අන්බොක්ස් කරගෙන බලමු right මේක තමයි අලුතෙන්ම ගෙනාපු අපේ අලුත්ම හිතවතා SLN මදුෂාන් පවුලේ ඒ වගේම මම කරන් යන වන් මෑන් මියුසික් ප්ලේ කරන වැඩේ හරි ලොකු පැකේජ් එකක් හිතුවර වඩා චුට්ටක් හෙවි ඕගොල්ලෝ කවුරුත් දන්නා වර්ල්ඩ් ෆේමස් බ්‍රෑන්ඩ් එකක් තමයි ඔනික්ස් කියන්නේ ඔනික්ස් මික්සර්ස් වල එතකොට ඒ ටෙක්නොලොජි එකම ඒ කම්පැනි එක බිලොන්ග් නැත්නම් ඒ කම්පැනි එක අයිති වෙන්නේ මැකීලටම එතකොට ඒකේ ටෙක්නොලොජි එක තමයි මේක තියෙන ඒ නිසා ගාන හැටියට ගොඩක් වටිනවා සාමාන්‍ය ලංකාවේ මොඩලින් මට මේක උනේ ලක්ෂ 260,000ක් වගේ තමයි මට මේක උනේ සෑහන ඉවසීමක් නැතුව හිටියේ ඔයගොල්ලන්ට පෙන්වන්නකම් මේක මම ඕපන් කරේ නැහැ එන අන්බොක්ස් කරමු මේක තමයි ඔයගේ ක්වික් ස්ටාර්ට් ගයිඩ් එක ඔයගොල්ලන්ට පේනවා මේක අපි උඩින් ඉඳන් පටන් ගත්තොත් channel 16ක් තියෙන මික්සර් එකක් මේක අපි බෑක් එක පොඩ්ඩක් බලමු මේකේ මේ Pro FX 16 V3 එතකොට Mackie logo එක මෙතන වාට power cable එක එතකොට on off button එක USB cable එක recording salt plug කන්න මෙතනින් එතකොට balanced unbalanced cable දෙකම වාට ගහන්න පුළුවන් කියන්නේ XLR ඕන XLR අපි ගොඩක් කලාවට 99ක් use කරන්නේ මේක ඊට අමතරව ඔයාට studio speaker එකක් වගේ නම් ගොඩක් කලාවට වාට මේ unbalanced cable එක use කරන්නත් පුළුවන් ඒ කියන්නේ අපි quarter inch එකක් කියලා කියන්නේ right මේක තමයි බෑක් එකේ වෙන මොනවත් නැහැ ඊට අමතරව මේගොල්ලන්ගේ මේ ප්‍රොඩක්ට් කෝඩ් එක සීරියල් නම්බර් ඒ ටික තමයි මෙතන තියෙන්නේ රයිට් අපි එහෙනම් ඉස්සරහට ටිකක් බලමු මේක මික්ස් එක යට මේ රබර් නොබ්ස් හතරක් හදලා තිනවා ඒකත් එක්ක මේ දැන් මම මේ සුඩ තිබ්බත් ඒක හෙලවෙන්නේ නැහැ හොඳට හයියට හිටලා තියෙනවා ආ මේකේ පළවෙනි channel දෙක ගැන කතා කරද්දි මේකේ මයික් එක වගේම ඔයාට වාගේ ඉන්ස්ට්‍රුමන්ට් කේබල් එකක් උනත් ඒ කියන්නේ ගිටාර් එකක් උනත් ටක් ගල ගහන්න පුළුවන් මේකට. ඒ කියන්නේ මේ channel දෙකට විතරක්. ඔයාට XLR ඕන නම් XLR නැත්නම් ඔයාට quarter inch ඕන නම් quarter inch දෙකම use කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට මේකේ high Z කියන option එක තියෙනවා. එතකොට මේ ගිටාර් එකක් වගේ use කරනවා නම් මේක on off කරගන්න ඔයාට පුළුවන් high Z කියන option එක. මේ insert කියන එකක් එවලා තියෙනවා මේකේ. 1 2 3 4 5 6 7 8. පළවෙනි අටට තමයි මේ insert එවලා තියෙන්නේ. එතනින් එහාට line ඒ කියන්නේ stereo channel ටික තියෙන්නේ. මේ ඉන්සර්ට්ස් වලින් කරන්නේ ඔයාට පුළුවන් මේකට වෙනම ඉෆෙක්ට්ස් වගේ මොනවා හරි දැන් මේ channel එකට මේ mic එකට වෙනම ඉෆෙක්ට් මැෂින් එකක් ඕන නම් ඉෆෙක්ට් මැෂින් එක මෙතනට කෙලින්ම ගහලා දුන්නාම මේ channel එකට විතරක් ඒ ඉෆෙක්ට් මැෂින් එක වැඩ. අපි හිතමු මොකක් හරි වෙන පැඩල් එකක් මොකක් හරි වාට item එක මේ insert එක කරා ඇතුල් කරගන්න පුළුවන්. එතකොට මේ low cut එක ඕගොල්ලෝ කවුරුත් දන්නා ඕගොල්ලෝගේ microphone වල low එක cut කරගන්න පුළුවන්. ඒක ගොඩක් වටින option එකක්. gain එක මෙතනින් control කරන්න දීලා තියෙනවා. එතකොට gain එකේ level එකත් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. හැම gain knob එක ළඟම තියෙනවා ඒ bulb එක. ඒක හරි ලේසි සමහර mixer වල gain bulb එක ගොඩක් යට තියෙන. එතකොට වෙනම ඒක බලන්න ඕනේ. ඒක කරදරයි. ඊට අමතරව gain එකට යට තියෙනවා compressor එක. එතකොට මේ mics වල වෙනම ඔයාලට quality එක වැඩි දියුණු කරලා හදා ගන්න පුළුවන් button එකක් තමයි compressor එක කියන්නේ. මේ ටික setup කරලා වෙනම video එකක් කරන්න නම් මේකට මගේ instrument setup කරන විදිහ, mic setup කරන විදිහ, ඊට පස්සේ මේවා කොහොමද මම use කරන්නේ, මම කොහොමද මේවා කොයි balance එකට තියාගන්නේ වගේ video එකක් අවශ්‍ය කට්ටිය අටින් comment කරන්න අපි මං වෙලාව තියෙන ලොක් කරන්න. highs mid sweepable mid range එක නැත්නම් low එක උගල කවුරුත් දන්න. ඊට පස්සේ මේකේ තියෙන ගොඩක්ම වටින දේ තමයි ox output තුනක් දීලා තියෙනවා. දැන් ox output කියන එක ගොඩක් කට්ටිය දන්නේ නැති අයට මම කෙටියෙන් කියන්න. ඔයාලට පුළුවන් monitors separate monitors තුනක් දෙන්න. එතකොට මේ ox output තුන මෙතන ඇවිල්ලා තියෙන්නේ 1 2 3. හරි? එතකොට මෙතනින් තමයි ox output අපි ගන්නෙ speakers. හරි? එතකොට මෙතන මේ FX කියන අපිට වෙනම effect process එකක් මේකට වෙනම setup කරන්න පුළුවන්. මේ foot switch එක ගැන මම මේ කතා කරන මෙහෙට ආව එකපාර මේ දැක්ක නිසා කියන foot switch එකෙන් කරන්නේ මේ මෙතන ඉවලා තියෙන effects ටික ඔයාට අතින් මාරු කරන්න තු කකුලෙන්. ඒ කියන්නේ වා දැන් one man play කරන කෙනෙක් වගේ නේ ඊගාව effect එකට කකුලෙන් ටග් ගාලා මාරු කරගන්න පුළුවන් විදිහේ
ස්විච් එකක් නැත්නම් පෙඩල් එකක් තමයි මේ ෆුට් ස්විච් කියන්නේ. එතකොට මේ බටන් එක ඇවිල්ලා ෆ්‍රී ෆේඩ් පෝස් ෆේඩ් එතකොට මේ ඔක්ස් වලට යවන්න පුළුවන් විදිහට ඊට යට තියෙන්නේ මම ඒව ගැන වෙනම කතා කරන වීඩියෝ එකකින් ඊට යට තියෙන්නේ ඔයාට ඉෆෙක්ට්ස් හදා ගන්න පුළුවන් මේ channel එකට කොච්චරක් ඉෆෙක්ට්ස් ඕනද කියලා. ඊට අමතරව මේකේ ඔගොල්ලෝ කවුරුද දන්න පෑන් කන්ට්‍රෝල්. හරි ස්පීකර් එක ගොඩක් කාලවට මේ පැත්තට කොච්චර මේ පැත්තේ ස්පීකර් එකට ද මේක යවන්න ඕනේ නැත්නම් දෙකටම බැලන්ස් එකේ තියනවද නැත්නම් වම් පැත්තේ ස්පීකර් එකට විතරද දකුණු පැත්තට විතරද කියලා තමයි මේ පෑන් කන්ට්‍රෝලෙන් කරන්නේ. එතකොට මේ මියුට් බටන් එකේ ඔගොල්ලෝ දන්න මේ channel ටික ඔක්කොම මියුට් කරන්න පුළුවන්. මේක ප්ලග් කරපුවාම මේක හරි ලස්සනයි ඔක්කොම රෙඩ් කලර්ස් වලින් ලයිට් පත් වෙනවා. එතකොට හරිම ලේසි වැඩි කරගන්න. ඒ වගේම මේ ෆේඩර්ස් කලින් V2 එකට වඩා නම් ගොඩක් ස්මූත් හරිම පහසුයි. ඊට පස්සේ ඔයගොල්ලෝ කාටවත් පේනවා මෙන්න මෙතන මේ 1 2 කියලා බටන් එකක් තියෙනවා, 3 4 කියලා තියෙනවා, left right කියලා තියෙනවා. මොකද්ද මේ කියලා දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ ටිකම තමයි මෙහෙට නගම තියෙන්නේ. හරි මයික channel එකක් ගැන පැහැදිලි කරන්න. අපි හිතමු ලොකු චර්ච් කෝය එකක් සිං කරනවා. එතකොට මේකේ මේගොල්ලෝ බැකින් ට්‍රැක් එකක් දාලා තමයි ප්ලේ කරන්නේ. දැන් උදාහරණයක් මම මේ කියන්නේ. හරි එතකොට බැකින් ට්‍රැක් එක තමයි නම්බර් 1. එතකොට මේ 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 ඔක්කොම ටික සිංගල්ස්ලා. මේ නිමල් නිමල්ගේ වොයිස් එක මෙච්චරයි, මේ කමල්. එතකොට මේ ඇවිල්ලා ආර්යදාස, මේ ওই විදිහට නිමන්ත. දැන් මේ ඔක්කොම මේ එතකොට මෙතන ඉන්නවා අනුෂා. දැන් මේ විදිහට දැන් ඔක්කොම ගර්ල්ස්ලා බොයිස්ලා මික්ස් එකේ දැන් බැලන්ස් එක හදලා තියෙන්නේ. මම කරන වැඩේ මෙන්න මේ මියුසික් ට්‍රැක් එක දානවා සබ් 1 channel එකට. හරි මේ අනිත් සෙට් එකම දැන් මේගොල්ලෝගේ වොයිස් කවදාවත් ඉහිට මෙහෙට වෙන්නේ නැහැ. දැන් මේ ගානම තමයි කමල්ගේ වොයිස් එක මීට වඩා අරින්නම බෑ. මොකද යාට මේ ගාන තමයි හරියන්නේ. එතකොට මොකද යාගේ ඔක්කොම මම උඩ හදලානේ තියෙනද? එතකොට නිමල්ට මේ ගානට තියන්න ඕනේ. නිමල්ගේ වොයිස් එක ඇහෙන්නේ නැති නිසා. කමල්ගේ වොයිස් එකත් එතකොට නිමන්තගේ වොයිස් එකත් මොකක් හරි නම් ටිකක්. හරි මම මේ කියන්නේ දැන් වාට හොඳට ඇහෙන්න ඕනේ මේ විදිහට. එතකොට ඔයා මේ ටික ඔක්කොම හදලා මම මේගොල්ලෝ ටික ඔක්කොම group එකකට දානවා 3 4 කියන sub group එකට. මේ ටික ඔක්කොම ඔබනවා. ඔබලා මොකද දැන් මේ ට්‍රැක්ස් වල බැලන්ස් එක එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. අපි තෝම මේගොල්ලෝ සින්දු කියනවා කියලා මෙතන මේ කෝ ආයකම සින්දු කියනවා. එතකොට මේ පළවෙනි ට්‍රැක් එකේ බැලන්ස් එක මෙච්චරක් තියෙන්න ඕනේ. හැබැයි දෙවෙනි ට්‍රැක් එකේ බැලන්ස් එක අඩු වෙන්න ඕනේ. හරි? දැන් ඒ නිසා මම මෙතනින් මොනවත් කරන්නේ නැහැ. මේවා මොනවත් හොල්ලන්නේ නැහැ. මෙයා ඉන්නේ දැන් මෙතන. මෙන්න මේ සබ් 2 එකේ තමයි ට්‍රැක් එක තියෙන්නේ මගේ. එතකොට මේ සිංගල්ස්ලා ඔක්කොගෙන් මම බැලන්ස් එක හදලා තියෙන්නේ. එක මේකකින් මම ඔක්කොම සිංගල්ස්ලා ටිකේ බැලන්ස් එක ගන්නවා. ඒ කියන්නේ දැන් මට හිතනොත් එහෙම ට්‍රැක් එක 10ක් ඇහෙන්න ඕන නම් මේ සිංගල්ස්ලා ටිකේ ඔක්කොගෙන් වොලින් එක අතනින් හදලා තියෙන්නේ. ඒ කට්ටියගෙත් මට ගානට 10ට ඇහෙන්න ඕන දෙකේකට බැලන්ස් වෙන්න. දැන් වා හිතන්නකෝ එහෙම නැතුව මට මේ ඔක්කොම හදන්න උනා නම් වෙන කරදරයක් නේ. මේ ට්‍රැක් එක දැන් මම මෙතන මේ කමල් එන තව 0.5ක් අඩි ගන්න ඕන. මෙයාවත් 0.5ක් අඩි ගන්න ඕන. මෙයාවත් 0.5ක්. හරි ඊට පස්සේ ඊළඟ ට්‍රැක් එකේදී මෙයා 0.5ක් අඩුවෙද්දි මෙයාවත් 0.5ක්. ඒක වෙන කරදරයක් නේ. ඒ නිසා මේගොල්ලෝ සින් කරන්නේ එකම විදිහට නේ. ඒගොල්ලෝගේ සද්ද අඩු වැඩි වෙන්නේ නැහැ නේ. ඒගොල්ලෝ හැමමයි. මෙයා තමයි වෙනස් වෙන්නේ. හරි මම හිතනවා ඔයගොල්ලෝ සරල අවබෝධයක් එන්නේ නැති කියලා. මේක මේ ඒක ගැන කියන්න කරපු වීඩියෝ එකක් නෙමෙයි. මට හිතුණා ඒක ගැන ගොඩක් අය දන්නේ නැහැ මොකද මේ සබ් අවුට්පුට් කියන්නේ කියලා. හරි ගොඩක් අය හිතනවා මේ සබ් දෙකක් සබ් බූෆරයක් කනෙක්ට් කරගන්න එකක්ද කියලා. නෑ. අපිට ඕන විදිහට ඒ විදිහට බෙදා ගන්න පුළුවන් කට්ටියව. හරි ගෲප් කරගන්න පුළුවන්. ඒකට තමයි සබ් ඩිවයිඩ් කරගන්නවා කියන එක තමයි මේ සබ් කියන එකෙන් අර්ථකථනය කරන්නේ. මෙතන ඉෆෙක්ට්ස් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ඕගලන්ට. ඉෆෙක්ට්ස් වල මාස්ට් එක. හරි ඉෆෙක්ට්ස් වල කොච්චරක් අඩු වැඩි වෙනවද කියන එක. ඊට අමතරව මේන් කන්ට්‍රෝල් එක මෙතන තියෙනවා. ඊට පස්සේ දැන් මම මේ දැන් මේ හැම channel එකකම දැන් අපි තෝ මේ ඉන්ස්ට්‍රුමන්ට් වල මම ඉෆෙක්ට්ස් තියන්නේ නැහැ. සිංගල්ස් ලාගේ channel වල ඉෆෙක්ට්ස් තියලා තියෙනවා. දැන් එකපාරට මම මෙතන ඉන්නේ මට එකපාරට කතාවක් කරන්න ඕනේ. දැන් මම මේ සින්ක් කරලා ඉවරන ගමන් එකපාරට මට පොඩි අනවුස්මන්ට් එකක් කරන්න ඕනේ ඩිනර් එක රෙඩි කියලා. එතකොට මට ටග්ගල අමතකනවා මෙතන ඉෆෙක්ට්ස්. එතකොට ඒක කතාවකදී ඉෆෙක්ට්ස් ඇයිදී හරි කැතයිනේ. එතකොට මට මෙතන ආය අත තියතිය කරකවනට වඩා මෙතන එකපාරින්ම බටන් එකක් දීලා තියෙනවා FX mute කියලා. එතකොට මගේ මුළු මික්සර් එකේම තියෙන FX one shot cut වෙනවා. හරි? ඒක හරිම ලේසි ඔප්ෂන් නෑ. මොකද එතකොට මෙහි ආය මට අඩු වැඩි කරගන්න දෙයක් නෑ. ආය මම සින් කරද්දි මෙතන මේ ඔන් කරගත්ත ආය සාමාන්‍ය විදිහට මේ බැලන්ස් එක ඒක හැමමයි. ඉෆෙක්ට්ස් 24ක් තියෙනවා. ඔයාලට අවශ්‍ය කෝරස්, ඩිලේ තෝ ඩිලේ එකයි රිවර්බ් එකයි දෙකම එකට තියෙන එකක් තියෙනවා. මේක ගොඩක් ලාර සින් කරන්න හොඳයි. ඩිලේ එක වෙනම තියෙනවා, එකෝ එක වෙනම තියෙනවා, පින් පොන් ඩිලේ එක තියෙනවා, ෆැන්තම් පවර් එක තියෙනවා. ඒ කියන්නේ ඔයාලට ස්ටුඩියෝ මයික් එකක් නම් ඔයාලට මේක
ඔන් කරන්න එනවා ඒ එතකොට ෆැන්ටම් පවර් එක මේකේ තියෙනවා තව එකක් දැන් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නය මොකද මේ කන්ට්‍රෝල් රූම් කියන්නේ දැන් අපි හිතමු මේක මික්සර් එක තියෙන ස්ටුඩියෝ එකක් ඇතුලේ එලියේ ස්පීකර්ස් වලට තමයි මේවෙන් යන්නේ මේවෙන් තමයි මොනිටර්ස් වලට යන්නේ දැන් මට මොනිටර්ස් දෙයක් ඕනේ ස්ටුඩියෝ එක ඇතුලට එතකොට මට පුළුවන් මෙන්න මේක හරහා මට චූටි ස්ටුඩියෝ මොනිටර්ස් දෙයක් තියාගන්න නැත්තම් බෑන්ඩ් එකේ පිටිපස්සේ ඉඳගෙන අපි බැලන්ස් කරද්දී අපිට පොඩි ස්පීකර්ස් දෙයක් වගේ තියාගන්න පුළුවන් කන්ට්‍රෝල් රූම් එකේ වොලියුම් එක තමයි මෙතනින් නැත්තම් අපේ මේ මොනිටර්ස් වල වොලියුම් එක තමයි මෙතනින් හදන්න තියෙන්නේ ඔක්ස් එකේ මාස්ටර් වොලියුම් මෙතන තියෙන්නේ දැන් අපි ඔක්කොම ඔක්ස් ටික මෙතනින් එක එකකට හැන් හදාගත්තට ඔක්ස් වල වෙන වෙනම ෆුල් මාස්ටර් වොලියුම් එක තමයි මෙතනින් දීලා තියෙන්නේ හරිම ලේසි හැමදේම මේකේ තියෙනවා ඔක්ස් එකේ මම මෙතන මේ යට පොඩ්ඩක් පෙන්වන්නම් ප්‍රොෆෙෂනල් සොෆ්ට්වෙයාර් ඉන්ක්ලූඩඩ් වේව්ෆෝම් කියන මියුසික් ප්‍රොඩක්ෂන් සොෆ්ට්වෙයාර් එක තමයි මේගොල්ලෝ वेव फोम मेक तम इवलती है सॉफ्टवेयर का मेतन आप सब कंट्रोल के कथा करा पी एफ एल सोलो की आने वो आट वोया मिक्स इनके आट वेन वेनम मे चैनल के बूत मे चैनल के वितरक आट एहुंको आप कटे प्राक्टिस करना मे चैनल के वितरक विनम हंडोना मे चैनल के मेक पुहम आट ये चैनल की तरह विनम आता है सोलो पी एफ एल सोलो එතකොට මෙන්න මේ left right කියන එක අනිවාර්යෙන්ම ඔබලා තියන්න ඕනේ. ඔයා මේ sub ඒවා use කරේ නැතත් මොකද මේකේ බිව නැත්තම් ඔයාගේ මේ channel එකේ output එක මෙතනින් main එකෙන් එන්නේ නැහැ. දැන් ගොඩක් කට්ටිය මේ mix එක use කරන කට්ටිය ඔක්කොම plug කරලා well play කරන්න ගන්නවා play වෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ නේ ශබ්ද කියලා. මේක ඔබන්න මතක තියාගන්න. මේ left right එක ඉබුවොත් තමයි මෙතනට ඔයාගේ output එක මේ left right වලට යන්නේ. राइट मैं इतना हेमदेम क्लियर अति के अभी मे 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 हेम ऑप्शन नग्गन आए वेनम कथाकर मेट प्लग कर गनम इंस्ट्रुमेंट्स हेम मे मिक्स मेनवा मिक्स ओरिजिनल बैग का मैकी प्रो एफ एक्स बी थ्री कैरी केस के लगे हुआ मोगुन टेनवा लंका मुझे रुपये तीस दक्वागे एक टूना को लक्ष तू नक्वागे उन्हें हेब हरी वाटिन ब्रांड न्यू मेवी दिए गांड लबेने का मे वगे अटक मे वगे मंगिताने मे गांट मट मे खम लंका मीटवाड़ा गाने वेना पुलवांग समारेलावट लंका नतिवेना पुलवांग मे दस तीन प्रश्न तेक राइट मे तीन कैरी केस मेकअप ताम अनबॉक्स करे बात मे का अनपैक करे बात ने प्रो एफेक्स 16 वी थ्री कैरी बैग कि मेकट की आने ఒకళ్ళు ఒకళ్ళు వయర్స్ ఒక్కొమ్మ మేన అనిత్ దేవాల మేక దాగా ప్లౌడ పొకెట్ కి మేకట అపి దాల బలం రైట్ తేనవాని హరిదే హరి వేళవేది కరన్నోనే एसी सारी हैंडी मैं स्ट्रैप पे के दिक्कत है वाट एडजस्ट करेगा ना पुलवा माँ की तो ना मैं कहाँ ना हरी शौक के ला इटा मतलब मैं हम वाट मैं विधि लड़ाके ना अन्ना पुलवा वो आगे तदास याटिंग कमेंट करना मत करना ते पाम मैं वीडियो एक क्या ना मोड़ा हरी देना करना देवाल की ना मैं मिक्सर के मामा खतार पुदेवलोड सापेक्षव යටින් කමෙන්ට් කරන්න මම වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම් ඕගොල්ලන්ට ටිකක් පැහැදිලිව මීට වඩා දැන් මම මෙතන කොහොමද ඔය ටික සෙටප් කරනවා මගේ කීබෝඩ්ස් ටිකයි මයික්ස් ටිකයි ඔක්කොම මට ඔක්කොම බැලන්ස් බලා ගන්න ඕන නිසා එතකොට මට පුළුවන් ඒවා ප්ලග් කරන විදිය පෙන්වන්න ඒ වගේ වෙනම චූටි වීඩියෝ එකක් ඉතින් මේක ගොඩක් වැදගත් වෙයි ඉතින් අනිත් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න මියුසික් ලෙසන් එකකුත් ගොඩක් කලාවට මේ වීක් එකේ දෙන්න right එන පරිස්සමෙන් ඉන්න see you next time with another episode god bless you peace